හැමෝම එක ශිෂ්ටාචාරයක උරුමකාරයෝ කියලා මට හිතෙනවා. දැන් එක පැත්තකින් ජනතිකට ගලා වහිනකොට අර පැත්තෙන් නැතිලොම කන්ද ආතාලවල කන්ද හොරතොට කන්ද මේ ස්වභාවික පරිසර පද්ධතිය අවාගෙන එන සුලක අපි අවුරුදු 10ක් තිස්සේ ආග්‍රහණය කළා පාසලේ දෝපණයෙන් පුංචි කටව හැටියට. ඉතින් මේ පරිසර පද්ධතියේ මහා තක්ෂිලා තමයි බොමිරිය ජාතික පාසල. නනාල දිහැට යනකම් මෙගොඩ කැලණිය නමින් හඳුන්වන ප්‍රදේශයේ ඒ නිසා අවුරුදු දහස් ගානක ඉතිහාසයක් ශිෂ්ටාචාරයේ මුල් දිවයන ඉතිහාසයක් මේ කැලණිගල පිටියාවක තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 114 136 අතර කාලේදී ගජවාරජු මේ භූමිය තුලට ගමන් කළා. මුල්ම දෙවොල් මඩුව පවත්වපු පස්තිරි දේවාලය ඉදි කළා කියලා අපේ ඉතිහාස කතාවේ සඳහන් වෙනවා. ඒක බලනකොට අපි අපි ඔවුන් එක්කලා කොහොම සුබදව කතා කරලා
වෙනවා ආදිශිෂ්‍ය සංගමේ උපසභාපති මංගල චමිත්ද මහතාට මේ හැම පිළිගනිමින් එම කතාව පවත්වන හැටියට කෞරණීය උපසභාවේ නමස්කාරයි ඇතෙන්ම අද දින ගෝමිතිය ජාතික පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ හැටියට අපිට ඉතාම සුවිශේෂී වැදගත් දවසක් Thank you.
වැදගත් සුවිශේෂී දිනයක්. ඒ මන්දයත් මීට වසර තුනකට මත්තෙන් අපේ ආදි ශිෂ්‍යයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් නිර්මාණය වෙච්ච වාර්ෂික සුවදහමුව සිවිනිව තවත අද දිනේදී අපට මෙම ස්ථානයේදී සංවිධානය කරන්නට ලැබීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් සුවිශේෂී අවස්ථාවක් හැටියට මා දකිනවා. සංගමේ ආරාධනය දැක්කහම මට මතක් වෙනවා මේ ඕල් ආනන්දියස්ලා නාලන්දියස්ලා රෝයිස්ලා පයින්දියස්ලා ඒ ඉන්නති පුර අක්ෂ නන්දරණේ නාමෙ මම ආනන්දිය කියන්නේ මම නාලන්දිය කියන්නේ මම ආරාධනා කරන්නේ මොකද ආදි භූමිරිය කියන්නේ මම ඉඳලා ඉපස්සේ ඉඳලා බලුවා ආදි කියනකත්තේ පිළියන්දර මැති මහවිද්‍යාලය ඒකේ තිබුණේ නැහැ කවදාවත් පිළියන්දර යන්නේ මේ ඉඳලා වෙනසක් ඒ භෝමිරියන් කෙනෙක්ගේ කියනවා අර ආදි ශිෂ්‍ය මම භෝමිරිය මහවිද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් කියනාට වඩා යටි දෙයක් තියෙනවා ඒක මම ආදි ශිෂ්‍ය වෙන මගේ ස්තුතිය ප්‍රශංසා කරනවා ඒ විදිහේ අමුතු දෙයක් වෙන විදිහට අපේ ආශිෂ්‍යයන් අපේ විද්‍යාලයේ පිළිබඳව අභිමානයක් ගෞරවයක් වෙන විදිහට මේ තමගේ ආශිෂ්‍ය භාවයේ ඇඳෙන්නේ මේ ආරාධනා පත්‍රයේ කුලින් ගත පියවර අධිෂ්ඨ පියවරක් ලෙස අපි කරා මම විද්‍යාඥයන් අපේ ඔෆිස් පෙරේන ආදරණීය දුර්ගාන මත දුන අවවාදී අනුශාසනා සහ අනුවම සංශයින් වේදිකාවට කැඳන්නට මත්යෙන් අපි සූදානම් වෙනවා සමාරම්භය සනිටුහන් කරමින් මංගල ප්‍රදීපය පහන් කිරීමේ සුභ මොහොත වෙත මේ මොහොත වෙන විටත් මේ භූමියට සපෙමින සිටින ගෞරවනීය සම්භාවනීය අමුත්තන්ට ආරාධනා කරන්න තමන්ගේ වාසනාවන්ත පින්බර දෑතින් මංගල ප්‍රදීපය ආලෝකවත් කරමින් මේ ප්‍රසංගයට ගෞරවනීය සුභ ආරම්භයක් ලබා දෙමින් තමන්ගේ සුභාශිංස නිකුත් කරන්න කියලා එමනම් අපි ආරාධනය පිළිගෙන මේ භූමිය වෙත මේ මොහොතේදී සපමින සිටින ගෞරවනීය සම්භාවනීය අමුත්තන් අතරදී අපි ආරාධනා කරනවා මුලින්ම මේ ප්‍රසංගයේ සඳහා විශාලම මූල්‍යමය දායකත්වය ලබා දුන්නු අපේ ආදරණීය සහෘදයා අද ජාත්‍යන්තර වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ තුල ඔහු නම්වා තිබෙන කීර්ති නාමය අපි සැබවින්ම ආඩම්බරයෙන් සිහිපත් කරනවා ආදී බොමිරිය කැරියර විශේෂයෙන්ම ලාල් විතානගේ ප්‍රමුඛ සංශයෙන් වාද්‍ය වෘන්දයේ සඳහා සමස්ත මූල්‍යමය දායකත්වය ලබා දුන්නේ ඔහු බව අපි ගෞරවයෙන් සෙනෙහසෙන් කෘතවේදීත්වයෙන් යුතුව මේ මොහොතේදී සිහිපත් කරනවා එසේනම් මංගල ප්‍රදීපේ පහන් කිරීමේ මොහොත වෙද සුරත් එක්කරන්න අපි මුලින්ම ආරාධනා කරන්නේ අපේ ආදරණීය මිත්‍රයා පසුගියදා කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙසින් කඩුවෙල ජනතාව විසින් අභිෂේක කරපු අපේ සොඳුරු මිතුරා උදේනි කළුතන්ත්‍රී මැතිතුමන්ට මංගල ප්‍රදීපේ පහන් කිරීමේ මොහොතේ සුරත එක්වන ලෙස අපි මුලින්ම ආරාධනා කරනවා. දේහි දේහි වරදායක හත්තේ දේහි දේහි වරදායක හත්තේ සුභ මංගල
පුංචි සටහනක් ඔබ හැමෝම තබන්නට අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා ආදිශිෂ්‍ය සංගමේ සභාපති මංගල ප්‍රසාද් සහෝදයාණන්ට ඔබත් සමග එකතු වෙන්න කියලා දසක ගණනාවක් මේ ප්‍රදේශයේ දූ දරුවන්ට හොඳ අධ්‍යාපන තෝතැන්නක් වෙච්ච බෝමිරිය ජාතික පාසලට ලොකු අඩුපාඩුවක් පවතින මේ විද්‍යාලයේ දූ දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරලීම සඳහා අපේ ආදිසි සංගමය යම්කිසි වෑයමක් ගන්නවා මේ විද්‍යාලයට බස් රථයක් ලබා දීම සඳහා. ඉතින් ඇත්තටම එය සාර්ථක කරන්න තමයි මං හිතන්නේ ඔබ සියලු දෙනා මේ ස්ථානට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම උදේනි අයියා ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕන. අපි එතුමා හම්බෙච්ච අවස්ථාවේදී මට කිව්වේ එයා එතුමා කියපු වචනින් කියනනම් මල්ලි වෙන්න ඕනේ දේ කියපන් මං ඒක කරන්නම් කිව්වා. ඇත්තටම ඒක ලොකු ශක්තියක්. ඉතින් ඔහු ලබා දුන්නු ආරම්භයෙන් අපි ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගමන තව තවත් සාර්ථක කරගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා මේ ස්ථානයේ ඉන්න සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උදව්ව අපිට වටිනවා ලැබෙන්න ඕන. ඉතින් ඒ ඔවුන්ගේ ලැබෙන උදව්ව ශක්තිය ධෛර්යය මත තමයි අපේ ආදි සංගමයේ දියුණු වෙන්නේ. ඒ ආදි සංගමයේ දියුණු වෙනවා කියන්නේ මේ විද්‍යාලයේ අපි බලාපොරොත්තු වෙන සංවර්ධනය කරා මේ විද්‍යාලයේ ගෙන යාමේ ඌමනාව අපිට තියෙනවා. ඒ සංදිස්ථානය කරා යන්න අපි ලොකු උත්සාහයක් දරනවා. ඒ ප්‍රයත්නේ සාර්ථක කරගන්න ඔබ සියලු දෙනා අපිත් එක්ක ඉඳීගෙන විශ්වාසය අපි තුල තියෙනවා. ලියනගේ මහතාණෙනි ඔබටයි දවසේ තපත් සමග මේ මොහොතේ එක්ව සිටිනවා ජාතික ශිෂ්‍ය බට බලකායේ 19 වෙනි පළෑණියේ අනුදින නිලධාරී ලුතිනන් කර්නල් එච්.ඩී. ලාල් රවීන්ද්‍ර සෞද්‍යානන්ටත් අපි ආරාධනා කරනවා මේ මොහොතේ ජූරෝ හෝටලේ අධිපති ප්‍රේමශ්‍රී සමරනායක මහතාණෙනි ඔබටත් අපේ ඇරයුම් අපි ආමන්ත්‍රණය වෙනුවෙන් ජමින්දායේ ඇතරම අද දවසේ බෝමිරිය විදු උදාන 2012 2 බෑන්ඩ් ඇටැක් ෂෝ නමින් අපි සංවිධානය කරන්නට යෙදුන සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ ස්ථානයට පැමිණි සියලුම ගෞරවනීය ආරාධිත අමුත්තන් මා මේ අවස්ථාවේදී ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. මට මතකයි 2010 ඔක්තෝබර් මාසේ 6 වෙනිදා පැවතුණු ලෝක ගුරු දිනය සමරමින්
විශ්‍රාමික ගුරුවරුන් සහ විද්‍යාලයේ දැනට සේවය කරන ගුරුවරුන් උදෙසා පැවැත්වෙන ලෝක ගුරු දින දවසේ අපි පොරොන්දුවක් දුන්නා මේ විද්‍යාලයට බස් රථයක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා. මම හිතන්නේ ඒ පොරොන්දුව දීලා වසර දෙකක් දෙකහමාරක් වගේ කාලයක් ඇතුළත අපිට අද හැකියාව ලැබුණා මේ විද්‍යාලයට ලක්ෂ 28ක් විතර වටිනා පාසල් බස් රථයක් මේ විද්‍යාලයට පරිත්‍යාග කරන්න. මෙතන විශේෂයෙන්ම අපේ ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උනන්දුව කැපවීම පරිත්‍යාගයේ මත තමයි මේ කෙටි කාලය තුළ මේ විද්‍යාලයට මේ බස් රථය ලබා දීමට හැකියාව ලැබුණේ. ඉතින් ඒ සියලු කටයුතු සඳහා වරදුන්න සියලු දෙනාට මේ අවස්ථාවේදී ආදි සංගමය වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, වර්තමාන සිසු දරුදරියන්, ඒ වගේම දෙමාපියන්, ඒ වගේම ප්‍රදේශවාසීන්, ඒ වගේම වෙළඳ ව්‍යාපාරිකයන් ඇතුළු අපිට නන් අයුරුන් දෞපකාර කරපු සියලු දෙනාම අපි මේ අවස්ථාවේදී ඉතාමත්ම හද පත්ලෙන්ම සිහිපත් කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා මේ බස් රථය බොහෝ කාලයක් මේ අපේ දරුවන්ගේ ප්‍රධාන අවශ්‍යතා ඉටු කරන්න. මම හිතන්නේ අපිට මතකයි අපි මේ විද්‍යාලයෙන් ක්‍රීඩා තරඟ සඳහා එළියට යනකොට අපි පාරේ යන බස් එකේ ගිහිල්ලා තමයි ක්‍රීඩා කළේ. ඉතින් ඒ අපි අපිට විඳින්න වෙච්ච දුක්ඛම් කටළු වලින් තොරව අපේ වර්තමාන ශිෂ්‍ය පරම්පරාවට තමන්ගේ විද්‍යාලයට අනන්‍ය බස් රථයකින් අභිමානවත් ආකාරයෙන් විද්‍යාලයෙන් එළියට ගිහිල්ලා ක්‍රීඩා තරඟ අධ්‍යාපන අවශ්‍යතා සහ නව නිර්මාණ වාගේ කටයුතු වලට විද්‍යාලයෙන් එළියට ඇද්දී මේ ලැබෙන්නා වූ සහය බස් රථයෙන් ලැබෙන්නා වූ සහය මං හිතන්නේ ඔවුන්ගේ ජයග්‍රහණය සඳහාත් උරු දෙයි කියලා අපි විශ්වාස කරනවා.